හයි බොල් ළමයි සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් අපි අද දවසේ වැඩේ ආරම්භ කරන්න ලෑස්තියි. අපි ගොඩ දෙනෙක් සම්බන්ධ කරන්නේ සමහර දරුවන් තනින් ඇද පොය නිසා වැඩේ නිවාඩු වෙ කියලා පන්තියද සමහර වෙලට ගිහිල්ලා හරි විවිධ හේතු නිසා කට්ටිය වැඩේ සම්බන්ධ කරලා නැහැ. නමුත් ආපු පිරිස හොදයි. අපි ආපු පිරිසත් එක්ක වැඩේ ඉස්සරහට යමු. ඉතින් අද ආපු නැති අයටත් සිද්ධ වෙනවා වීඩියෝ එක බලලා මේ කොටස ආවරණය කරගන්න සහ මේක අතිශයින් වැදගත් කොටසක්. හරිද? අද දවසේ අපි කතා කරන්න ලෑස්තිද? ප්‍රශ්න කීපය සෑහෙන්න වැදගත් ප්‍රශ්න කීපයක්. ඒකට හේතුව පවදන්නවා මේ දවස්වල අපේ භෞතික පන්ති වලට සම්බන්ධ ළමයිට ඔයගලන්ට භෞතික පන්ති වල අපි ආරම්භ කරලා තියෙන්නේ නිෂ්පාදන හැකියාව මායිමක්. හරි, මේ දවස්වල භෞතික පන්ති වලට සම්බන්ධ දරුවෝ දන්නවා මේ දවස්වල අපි කරගෙන යන්නේ නිෂ්පාදන හැකියාව කොටස. හරි, ඒ වගේම තමයි ඔන්ලයින් ඉකෝන් මුලසිර ක්ලාස් එකේ අපි හෙට දවසේදී දවල් 12 මාරට නිෂ්පාදන හැකියාව පටන් ගන්න දාලා තිබ්බට මම ඒක චුට්ටක් ඉස්සරහට අඩියක් තියෙනවා. මොකද ඒකට හේතුව හෙට දවසේදී අපි අර අලුතෙන් සම්බන්ධිච්ච ළමයිගේ මූලික දැනුම පන්ති අංක 7 තියෙනවා. හරි, කියන්නේ හෙට දවල් 12 මාරට ඔයගලන්ට තියෙන්නේ නිෂ්පාදන සම්පත්. ඒක හෙට උදේ 7 sorry 8 මාර 10 මාර ඉල්ලුම සැපයුම් පන්තිය තියෙනවා. ඊට පස්සේ 10 මාර 12 මාර 2022 ළමයිගේ ජාතික ගිරුම් කරන්නේ පන්තිය. ඊට පස්සේ 12 මාර 2 මාර හෙට තියෙන්නේ අපේ මූලික දැනුම 7 වෙනි පන්තිය. ඒ කියන්නේ විශේෂයෙන් අලුතෙන් සම්බන්ධිච්ච දරුවෝ වෙනුවෙන් අපි කරපු මූලික දැනුම වැඩසටහන් මාලාවේ 6ක් අපි ඉවර කරලා තියෙන්නේ. ඒතර අපි දැන් 7 වෙනි වැඩසටහන හෙට දවල් 12 මාරට දාලා දිනන. ඒතර සියලු දෙනා ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර පරණ ළමයිනුත් ඒකට එන්න. මොකද හේතුව නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ සිලබස් එක තුල තියෙන පළවෙනි එකේ තුල තියෙන වැදගත් කොටස. ඒතර ඒ හේතුව නිසා හෙට දවල් 12 මාර නිෂ්පාදන හැකියාවක් පාඩම ආරම්භ වෙන්නේ නැහැ. නමුත් අපි ඒක ඉදිරි සතියේ ඉස්සරහට ගන්නවා. හරි, ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි දැන් ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ගේ ළඟ ළඟ එනවා කියලා. 2023 ප්‍රශ්න පත්‍රේ ඒ කියන්නේ ලබන සතියේ නෙමෙයි ඊට පස්සේ සතියේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රේ දිනන. ඒතර ඒකට සියලු දෙනා දෙන්නේ සූදානම් වෙලා ඉවර වෙන්න ඕනේ. අනිත් එක තමයි ලබන සෙන්සුරාද ඔයගොල්ලන්ට පන්තියක් පැවැත්වෙන්නේ නැහැ ක්‍රිස්මස් දවස. හරි, නත්තල් දවස නිසා 25 වැටෙන්නේ ලබන සෙන්සුරාද. ඒතර එදාට පේපර් ක්ලාස් එකක් නැහැ. නමුත් අද දවසේ අපේ ප්‍රශ්න පත්‍ර පන්ති දිනන සමහරවල් හිතුව පොයේ නිසා පන්ති නැතිව තියෙනවා. නමුත් නොකර ඉන්නේ නැහැ අද. හේතුව ලබන සතියේ පන්ති නැති නිසා නත්තල් දවස නිසා. හරි, දැන් අපි වැඩේ ආරම්භ කරමු. බලන්න මොකක්ද ඔයාලට ලැබිලා තියෙන පළවෙනි ප්‍රශ්නේ 1 සහ 2 ප්‍රශ්න දෙකම අපි කතා කරන්නේ නිෂ්පාදන හැකියාවක් අත් එක්ක. ඒ කියන්නේ මේ දවස්වල අපි ෆිසිකල් පන්ති වල නැත්නම් මේ භෞතික පන්ති වල ආරම්භ කරලා තියෙන නිෂ්පාදන හැකියාව මායිම් වාක්‍ය කොටසට අදාළව පොඩි ප්‍රශ්න දෙකක් අපි ඉස්සෙල්ලා පේපර් ක්ලාස් එකේ සාකච්ඡා කරනදී මම ඔයගලන්ට කියලා දෙනවා. මේ ප්‍රශ්න පත්‍ර පන්තිවල සහභාගීත්වය අනිවාර්යයි කියලා. නමුත් අද කට්ටිය අඩුයි. නමුත් අපි හිතමුද පොය දවස නිසා කට්ටියගේ සහභාගීත්වය අඩුයි කියලා. නමුත් පන්ති වලට හරියට සහභාගී වෙන්න ඕනේ. හරි, මොකද මේ පන්තිව දන්නවා උසස් පෙළ විභාගෙ දක්වාම ඔන්ලයින් යන වැඩ. හරි, ඒ කියන්නේ අවුරුදු දෙක පුරාවටම ඔන්ලයින් වාඩ පේපර් ක්ලාස් එක තියෙන්නේ. ඒතරේ පේපර් ක්ලාස් පොත ලස්සනට පිළිවෙල සම්පූර්ණ කරගෙන එන්න ඕනේ. ඊට පස්සේ ඔන්ලයින් පන්ති වල විතරක් ඉන්න ළමයිගේ ඔය පේපර් ක්ලාස් පොත් බලන ඒගොල්ලන්ගේ ටියුට් බලන දවස මම දැනුවත් කරනවා. මම මේ සතිය නම් ඒක දානවා. මොකද අපි දැන් විභාගේ ළඟ නිසා විභාගයට කලින් අපි මේ වැඩසටහන ඔයගොල්ලන්ට දානවා. ඒ කියන්නේ විශේෂයෙන් ඔන්ලයින් පන්ති වල විතරක් ඉන්න ළමයිගේ ඔය චෙක් කරන වැඩසටහන. ඒතකොට දැන් ෆිසිකල් ළමයිට නම් මේ ටික අනිවාර්යයෙන්ම සෞන්දර්යයෙන් තියෙන පන්ති වලට එද්දී සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. හේතු කියන්න බැරි. හරි, මොකද අද ආවේ නැතත් සමුදින්නම් පන්ති වල මේක චෙක් කරනවා. හරි, අපි වැඩේ ඉස්සරහට යමු. බලන්න ඕවෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත සෑම ලක්ෂයක්ම ආර්ථික කාර්යක්ෂමතාව අතින් එක සමාන වේද? හරි, ආර්ථික කාර්යක්ෂමතාව අතින් එක සමාන වේද අහනවා. හරි, දැන් මේකේ මේ අතරම අද පේපර් එක 6. නමුත් මේක මේ 5 කියලා දාලා තියෙන්නේ. ඒතර මම මේකේ 5 6 පේපර්ස් දෙක ඔයගලන්ට ගෲප් වලට දාලා නැහැ. ඒතර අද අනිවාර්යෙන් ඒක මම දාන්නම්. ඒතර පස්සේ පේපර් එක සහ 6 වෙනි මේ අතර යන්නේ අපි 6 වෙනි පේපර් එක පේපර් ක්ලාස් එකේ. හරි, අපේ ලයිව් ක්ලාස් වල අද යන්නේ 13 වෙනි වැඩසටහන. ඒ කියන්නේ වීඩියෝ තියෙන අපි මේකේ වාර ලයිව් කරපු වැඩසටහන. අනිත් පේපර්ස් කරපු දවසුත් තියෙනවා. ඒතර මේ යන්නේ 13 වෙනි වැඩසටහන. ඒතර මේකේ අද විශේෂයෙන් මේ කතා කරන්න දාලා දෙන ප්‍රශ්න ටික මේ දවස්වල අපි කතා කරන මාතෘකාවට අදාළ වැදගත්ම ප්‍රශ්න ටිකක් වාඩි ලැබිලා තියෙනවා. බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. නිෂ්පාදන හැකියාව වක්‍ර මත සෑම ලක්ෂයක්ම ආර්ථික කාර්යක්ෂමතාව අතින් එක සමානද? හරි. හරි, ඒ කියන්නේ වක්‍ර මත හැමතැනක්ම ආර්ථික කාර්යක්ෂමතාව අතින් එක සමානද කියලා අනුගල ගන්නවා. මේ දවස්වල භෞතික පන්තිවල සම්බන්ධ දරුවෝ මේ දවස්වල අපි කතා කරා
නිෂ්පාදන හැකියාව වක්‍ර වල මේ ආර්ථික ආරක්ෂකතාව කියන මාතෘකාව. ඒතර ඔන්ලයින් පන්ති වල ඉන්න ළමයටත් මේවා අපි කලින් උගන්වලා දින්නේ. නමුත් නැවත ඔයගලන්ට නිෂ්පාදන හැකියාව වක්‍ර උගන්වන පද්ධතිය ආරම්භ වෙනවා. නමුත් හෙට නෙමෙයි. මොකද හෙට දවල් 12 මාර්ට් තියෙන්නේ අපේ අර මූලික දරුවෝ පන්ති අංක 7. හරි මූලික දරුවෝ පන්ති අංක 7 තමයි හෙට දවල් 12 මාර්ට් තියෙන්නේ. ඒතර නිෂ්පාදන හැකියාව වක්‍ර අපි ඊළඟ සතියේට ගන්නවා. හරි. දැන් මම ප්‍රශ්නයක් අහනවා වගේ. ඔයා මොකද්ද කියන්නේ මේක? හරි නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත සෑම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාව තියෙන එක සමානද නැද්ද? උත්තර දෙන්න බලන්න කටි අදහස්. නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත හැම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාව තියෙන එක සමානද නැද්ද කියන උත්තරය දාන්න බලන්න. උත්තර දාන්න කටි. නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත සෑම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාව තියෙන සමානද නැද්ද? ඔය ගොඩක් අය උත්තර දාන නෑ 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 කියලා. හරි කියන ගොඩක් අය මේක අවබෝධයෙන් ඉන්නවා. හරි. හරි ගොඩක් අය උත්තර දාලා තියෙන නෑ කියලා. ඔව් දැත්ත. හරි නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත හැම තැනක්ම ආර්ථික ආරක්ෂකතාව තියෙන සමාන නෑ. හරි. ඒත් ඒක අපි මේ දවස්වල ඒක මේ දවස්වල අපි සාකච්ඡා කරපු කොටසක්. ඉතින් නිෂ්පාදන හැකියාව වක්‍රවල හැම තැනම හැම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාවයෙන් සමාන වෙන්නේ නැත කියන එක අපි නිෂ්පාදන හැකියාවක කොටසත් එක්ක මේ දවස්වල ඉගෙන ගත්තා. නමුත් දැන් ඒක පොඩ්ඩක් මම ඔයාලට මතක් කරලා දෙන්නම්. මොකද මට සමහරවල් මැසේජ් උත් දාලා තිබ්බ සර් මේ ආර්ථික ආරක්ෂකතාව හොඳට තේරුන්නේ. මම කිව්වේ එතකොට ආයෙන සෙන්සුරාද පේපර් ක්ලාස් එකේ දෙන්න සෙන්සුරාද අපි ඒකෙන් ප්‍රශ්නයක් කතා කරනවා කියලා මම කිව්වා. ඒ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් අපි අද මේ කතා කරන්න යන්නේ ආර්ථික ආරක්ෂකතාවට අදාළ ප්‍රශ්නයක්. මේ චුට්ටක් වෙනස් කතා. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ ආර්ථික ආරක්ෂකතාව කියන්නේ කියලා. මේ ආර්ථික ආරක්ෂකතාව රූපසරණකින් පෙන්නන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා බලමු. අයි ආර්ථික ආරක්ෂකතාව කියන එක රූපසරණකින් කොහොමද පෙන්නන්නේ කියලා. අපල අයි ආර්ථික ආරක්ෂකතාව සංකල්පේ මම වට රූපසරණකින් පෙන්නන විදිහ ඉස්සෙල්ලා කියලා දෙන්න. මම කවද කට්ටිය නම් අඩුයි පොඩක්. මොකද අපි හිතමු කොයි දවස නිසා කියලා. හරි දැන් බලමු ආර්ථික ආරක්ෂකතාව සංකල්පය රූපසරණ දෙකින් නිරූපණය කරන්නේ කොහොමද කියලා. හරි ආර්ථික ආරක්ෂකතාව සංකල්පය රූපසරණ දෙකින් නිරූපණය කරන්නේ කොහොමද කියලා මේක මතක් වෙන්න ඕනේ. මම අදිනකොට ආමි අපි කරපු එක නේද කියන්නේ. හරි මම වක්‍ර දෙකක් ඇඳලා වැඩි පටන් ගන්න යන්නේ. ඒකද ඔය ඔලුවට යන්න ඕනේ. අපි කරපු එක නේද මේ යන්නේ යන්නේ කියලා ඔලුවට වාගේ යන්න ඕනේ. හරි ඊට පස්සේ निष्पादनेक्षदार्डी y බලන්න. දැන් මේ කොටස් තාම 100% තේරෙන්න තිබුණයි. බය වෙලා හරියන්නේ නැත. හරි වෙන්න ඕනේ. නිෂ්පාදන හැකියාවක පන්තිට ඇවිල්ලා වැඩි ඉගෙන ගන්න. හරි කියන්නේ ඔන්ලයින් අපි හිතුව ෆිසිකල් පන්ති වල අලුතෙන් ආවේ කියන්නේ. හරි ඒත් ඔන්ලයින් පන්ති නිෂ්පාදන හැකියාවක මුලින්දම් පටන් ගන්න. ඒතර මේ කොටස් එක පාට 100% තාම තේරෙන්නේ නැත්නම් කරන්න ඕනේ ඔන්ලයින් නිෂ්පාදන හැකියාවක පටන් ගන්න පන්තියත් එක්ක ගිහිල්ලා මේ කොටස් ටික නැවත ආවරණය කරගන්න එක. अवस्था එක්ස් කියලා බාණ්ඩිකුයි වයි කියලා බාණ්ඩිකුයි. හරියට මේ ආර්ථිකය තුල තියෙන සම්පත් එක පාවිච්චි කරලා එක්ස් බාණ්ඩේ වයි බාණ්ඩේ හදනකොට ඒගොල්ලන්ගේ නිෂ්පාදන හැකියාව පෙන්වන වක්‍රේ මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අපි හදලා තියෙනවා. හරි ඒගොල්ලන්ගේ නිෂ්පාදන හැකියාව පෙන්වන වක්‍රේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මම හදලා තියෙනවා. හරි ඊට පස්සේ බලමු මොකද වෙන්නේ. මේ යට අපි පෙන්වන්න හදන්නේ සම්පත් බෙදාවැය කිරීමේ කාර්යක්ෂමතාව වගේ මතක් වෙන්න ඕනේ. संपत्
निष्पादन आर्थिक समस्त आर्थिक पार्श्व दिखा समस्त आर्थिक अपने पार्श्व दिखा निष्पादक पारिमोकी मैं इतना अभी आर्थिक कारण कथा करते अभी समस्त आर्थिक आर्थिक कथा कर समाज आर्थिक विद्या समाज विद्या समाज विद्या वशन जन सामज अवधान यमुकरण इतना अवधान यमुक मे आर्थिक जन सामज प्रधान निष्पादक अणतना पारी बोक मौलिक धर्म पंति वाले अभी आर्थिक विद्यात्मक निष्पादन आवट मे अलुत कथा अभी मोहदेव हेतु आर्थिक विद्या අපිව වඩාත් නිවැරදි තෝරගැනීමක් කරන්න මඟ පෙන්නන්නේ. හරි, ඒ කියන්නේ වාට වාගාව තියෙන සම්පත්තික පාවිච්චි කරලා කොහොමද මොදම තේරීම කරන්නේ? ඉතින් ඕකට මඟ පෙන්නන එක තමයි මේ විශ්යෙන් කරන්නේ හැම්බෙලේ. හරි, ආර්ථික විද්‍යාවේ විශ්යෙන් මොකද්ද කරන්නේ හැම්බෙලේම? අපිට කොහොමද අපේ මේ තියෙන සම්පත් පාවිච්චි කරලා අපි වඩාත්ම නිවැරදි තෝරගැනීමක් කරන්නේ කොහොමද? ඉතින් ඒ කියන මඟ, ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි මේ විශ්යෙන් වාට ලැබෙන්නේ. හරි, ඒක නිසා आर्थिक कार्यक्षमता संकल्प निष्पादकीन पारिभोग्यन पार्श्व दिख कार्यक्षमता पत्ल बलापुर पार्श्व दिख सतुट पत्न समाज निमूमेंटमेंगर अरे अणते आर्थिक विद्या विषय बलापुर अरे समाज उदम समाज बलापुर उदम निमूमटम अभी हदलगरने वेतमा अभी वेड कर आर्थिक कार्यक्षमता संकल्प अभी प्रधान कर्म दिखा कथा निष्पादने कार्यक्षमता निष्पादने कार्यक्षमता निष्पादन क्रियावली निष्पादने निष्पादन क्रियावली कार्यक्षम सिद्ध निष्पादने निष्पादन क्रियावली कार्यक्षम सिद्ध अब मुख्य निष्पादने कार्यक्षमता अरे इतना मे निष्पादने कार्यक्षमता निष्पादने कार्यक्षमें पूर्ण सेवा नियुक्ति मे मत पूर्ण सेवा नियुक्ति मुखदे पूर्ण सेवा नियुक्ति पूर्ण सेवा नियुक्ति
පූර්ණ සේවා නීතිය අනිත්‍යක පූර්ණ නිෂ්පාදනය. හරි එක්කෙනේ පූර්ණ සේවා නීතිය අනිත් එක්කෙනා කවුද? පූර්ණ නිෂ්පාදනය. දැන් බලන්න පූර්ණ සේවා නීතිය කියන්නේ මොකද්ද? හැම වෙලේම ආර්ථිකය සතුව තියෙන සම්පත් ටික. හරි අපි කියන හැම වෙලේම ආර්ථිකය සතුව තියෙන සම්පත් ටික උපරිම අපි පාවිච්චි කරමු. ඔක්කොම පාවිච්චි කරමු. ඒතර ඒකට අපි කියන මොකද්ද? පූර්ණ සේවා නීතිය. හරි ආර්ථිකය සතුව තියෙන සම්පත් ටික උපරිම නැත්නම් අපි කියන ඔක්කොම අපි පාවිච්චි කරොත් එහෙම ඒකට අපි කියනවා පූර්ණ සේවා නීති තත්ත්වය. හරි හැබැයි ඒ සම්පත්තික ඔක්කොම පාවිච්චි කළා විතරක් නෙමෙයි ඒව උපරිම කාර්යක්ෂම විදිහට පාවිච්චි කරොත් අන්න ඒකට කියනවා පූර්ණ නිෂ්පාදනය කියලා. හරි දැන් මේ කතාව සමහර ළමයි හිතන් ඉන්නේ විදිහ අයියෝ මේක මේ ආයි කරනවද කියලා. හරි එහෙම එකක් නෙමෙයි මේ පක්ෂයට අපි උත්තරේ කතා කරන්නේ. නමුත් මේ සංකල්පය අමාරු. හරි ඊටවම් බ්ලොක් වෙනවා කියනවා. ඉතින් මෙහෙනම් සිග්නල් කැටනොත් නෑ නේද? හරි වාගේ සිග්නල් ලොමුලද දැන්නේ. හරි බ්ලොක් කරෝ ටික කෙනා. හරි හරි රහගින්න රහගින්න. දැන් මම කියන්න හැදුවේ මෙතන බල මේ නිෂ්පාදකකින් ගැන කතා කරනකොට අපිට අවශ්‍යයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ගැන කතා කරන්න. તો නිෂ්පාදකියෝ කාර්යක්ෂම වෙනකොට ඉටු වෙන්න ඕන කොන්දේසි දෙකක් තියෙනවා. එකක් අපි කියනවා පූර්ණ සේවා නියුක්තිය, අනිත් එක පූර්ණ නිෂ්පාදනය. හරි તો නිෂ්පාදකේ කාර්යක්ෂමතාවටපත් වෙන්න නම් ඉටු වෙන්න ඕන කරුණු දෙකයි. එකක් පූර්ණ සේවා නියුක්තිය, අනිත් එක පූර්ණ නිෂ්පාදනය. මේ පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ තියෙන සම්පත් ඔක්කොම පාවිච්චි කරන පූර්ණ නිෂ්පාදනයක් කියලා කියන්නේ ඒ සම්පත් උපරිම කාර්යක්ෂමව පාවිච්චි කරන පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ තියෙන සම්පත් සියල්ල භාවිතා කරන එක පූර්ණ නිෂ්පාදනයක් කියලා කියන්නේ ඒ සම්පත් ටික අපි උපරිම කාර්යක්ෂමව පාවිච්චි කරන්නේ. හරිද? ඔක්කොම සම්පත් පාවිච්චි කරොත් ඒ පූර්ණ සේවා නියුක්තිය ඒ සම්පත් උපරිම කාර්යක්ෂමව පාවිච්චි කරොත් ඒ පූර්ණ නිෂ්පාදනය. හරි. ඒක තමයි මෙතන අපි කතා කරන්නේ මේ වක්‍ර මත කොහි ගියත් පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය තියෙනවා. හරි මේ කනෙක්ෂන් මොකක්ද එකක් කියනවා. ඉතින් මෙහෙනම් ගැටලුවක් නෑ ළමයි. ඔයගොල්ලෝ කනෙක්ෂන් අවුල් යනවා නම් ටක් ගලද ඒක නැවත ඊළඟින් හරියයි. අර ජීප දෙන්න තමයි ෆස්ට් ඇත්තේ මම දැක්කා ඇත්තෙම දෙන්නේ යන වෙනවා වගේ. හරි ඒක තමයි කියන ඇත්තේ. හරි දැන් මේ හොඳට අහගෙන ඉන්නතර මම කියන මේ නිෂ්පාදකයෝ කියන පාර්ශ්වය ගැන තමයි ඒගොල්ලෝ සතුරු කරන්න නැත්නම් ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාවට පත් කරන්න අපිට තියෙන වැඩ දෙකක් කරන්න. එකක් පූර්ණ සේවා නියුක්තිය, අනිත් එක පූර්ණ නිෂ්පාදනය. ඔක හරි ලේසි. හරි ඔක හරි ලේසි කියලා කියන්නේ ඔක හරි ලේසි කියලා කියන්නේ වක්‍ර මත කොහේ හිටියත් මේ නිෂ්පාදනය කියා මායි වක්‍ර මත කොහේ හිටියත් අපි කියනවා පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනයේ තියෙනවා. හරි පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය කියන දෙක වක්‍ර මත කොහේ හිටියත් තියෙනවා. ඒ වගේ කනෙක්ෂන් ලොස් වෙන ලාවට වැස්ස හරි මොනවා හරි හේතු නිසා අයින් වෙන්නේ නැතුව පුළුවන් තරම් ගැටුවෙමින් අහගෙන ඉන්න. ඊට පස්සේ වීඩියෝ එක දැම්මට පස්සේ ආයි බලන්න. දැන් මේ වීඩියෝ එක දැන් අද රෑම දානවා. මොකද පන්ති වල සම්බන්ධ වෙච්ච ළමයි ළමයි එක දවසේ දුද එක් කරගෙන සවුද පන්ති වලට එන්න මේ. ඒක නිසා අනිවාර්යෙන්ම අද රෑම එක දානවා. හරි. ඒතර පන්ති ඉඳලා මොනවාරි මිස් වෙනක් තිබ්බොත් ඒක වීඩියෝ එකත් එක්ක නැවත බලලා ආවරණය කරගන්න. හරි. දැන් අපි යමු වැඩි ඉස්සරහට. දැන් මේකේ මං කියවෙන මේ නිෂ්පාදනය කියාවක්යක් අපි අරද. හරි. නිෂ්පාදනය කියාවක්යක් ඇදලා තියෙනවා. ඒතර මං කියව ඕක තුල අපි පෙන්වන්න යනවා කාවද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව. හරි. දැන් නිෂ්පාදනයෝ නැත්නම් නිෂ්පාදකයෝ කාර්යක්ෂමතාවයට පත් වෙනවා කියලා කියන්නේ අර නිෂ්පාදකයෝ කාර්යක්ෂමතාවට පත් වෙනවා කියලා කියන්නේ හැම වෙලේම අපි ඉදන් මේ කතා කරනවා ඒගොල්ලෝ අර ඉටු වෙන්න බලාපොරොත්තු වෙන දෙකක් ගැන. එකක් පූර්ණ සේවා නියුක්තිය, අනිත් එක අපි කතා කරනවා පූර්ණ නිෂ්පාදනය. හරි පූර්ණ සේවා නියුක්තිය එකක්, අනිත් එක කෙනා පූර්ණ නිෂ්පාදනය. ඉතින් එතකොට අපි එතනදී මේ වක්‍ර මත කොහේ හිටියත් ওই දෙක තියෙනවා. මේ වක්‍රේ නිෂ්පාදනය කියා වක්‍රෙන් අප වෙන්නේ රටක නිෂ්පාදනය කියා අපේ ගාව තියෙන සම්පත් ටික ඔක්කොම පාවිච්චි කරොත් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම මට්ටම් පෙන්වන රේඛාව තමයි මේ ඇඳලා තියෙන්නේ. හරි. අපි සතුව තියෙන සම්පත් ටික ඔක්කොම පාවිච්චි කරොත් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග දක්වන රේඛාව තමයි අපි මේ ඇඳලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකෙදි අනිවාර්යයෙන්ම පූර්ණ සේවා නියුක්තිය වගේම පූර්ණ නිෂ්පාදනයත් අපිට තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මෙතන අපි ගත්තොත් මේ යටමම පෙන්වන්න හදන්නේ ඒවිල්ලා පාරිභෝගිකයන් සතුටටපත් වෙන අවස්ථාව. අපි ඒකට කියනවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. සම්පත් බෙදා වැඩි පාරිභෝගිකයන් ඉස්සරහ දෙන්නම සතුට වෙනවා. නමුත් පාරිභෝගිකයන් වැඩිපුර බලපෑමක් තියෙනවා.
කබිර සම්පත් 2000 වෙන් කිරීමේ කාර්යක්ෂමතාව සම්පත් 2000 වෙන් කිරීමේ කාර්යක්ෂමතාව කියලා එකක් හඳුන්වනවා සම්පත් 2000 වෙන් කිරීමේ කාර්යක්ෂමතාව හරි ඒ විදිහට මොකද්ද කොන්දේසිය කියනවා P සමාන MC ඒක අපි කියන්නේ මේක මේ මිල ආන්තික පිරවැයට සමාන වීම ගැන කතා කරන නිසා මේ කාට අදාළ දෙයක්ද පාරිභෝගිකයට අදාළ දෙයක් වැඩිපුර මොකද හේතුව පාණ්ඩේ මිල ඒ භාණ්ඩේ ආන්තික පිරවැයට සමානයි නම් අපි දන්නා හැම වෙලේම ආන්තික පිරවැයක් කියලා කියන්නේ නිෂ්පාදකෙක් Tamanගේ නිෂ්පාදනය කරනකොට අලුතෙන් නිෂ්පාදනය කරන්න යාට යන පිරවැය මෙතන එක වෙන්නන්න මේ මතක දින්න ඕනේ පරිවර්තනද මේ මම දැන් ඉන්නු පරපරන්ද මොදෙම PQ කියලා මේ PQ P අපි තුන් 10යි අපි තුනේ අපි UTC දාමු Q ගැන quantity එක ප්‍රමාණය AC ගැන total cost එක මුළු පිළිතුර හරි බලන්න කරන්න යන දේ ඒකම මම දානවා 10යි Q 10යි total cost එක 100යි एक एक कोण होता है दूध टोटल कॉस्ट भी कैसी पहला होती है अरे एक एक कोण होता है दूध टोटल कॉस्ट की है एक कैसी पहला है अरे देन अब वालों में यहाँ का आंतरिक रूप में सूट रहती है हमें विग्रह की है मुद्दा असल में होता था एमसी को है ना डेल्टा पीसी डेल्टा क्या है वेनस है पीसी की वेनस है डेल्टा ईसी क्या है डेल्टा ईसी में देना काम है तो डेल्टा क्यू डेल्टा ईसी में देना डेल्टा क्यू की डेल्टा डीसी के लिए में टोटल कॉस्ट के वेनस ने किया थी ना टोटल कॉस्ट के वेनस से पहला बात की क्वांटिटी के वेनस किया लेता है ना मतलब उत्तर के लिए पहला हाँ डेल्टा डीसी तीनों में आइटम टोटल कॉस्ट के वेनस से पहला बात थी ना क्वांटिटी के वेनस से क्या थी यार इन्हें अब ये ना मित्र एमसी ने तब आंतरिक पीढ़ी में किए पहला හරිද මම ඔය ප්‍රශ්නයක් අහන්නේ හරි දැන් මෙතන මේ p සමානයි mc වෙනවා කියලා කියන්නේ දැන් අපි මෙතන දාමු භාණ්ඩ මිල 15යි දැන් mc 15 නිසා මොකදම මිල 15 වැඩි කරලා අදුමකට 15ක් ගිහිල්ලා p සමානයි mc වෙනවා කියන්නේ මෙන්න මෙහෙම එකක් මිල 15යි ආන්තික පිරිවැයත් 15 හරි p සමානයි mc වෙනවා කියන්නේ මෙහෙමනේ භාණ්ඩ මිල 15යි ඒ භාණ්ඩ ආන්තික පිරිවැයක් 15. ඉතින් ආන්තික පිරිවැයක් ඇති වෙන්නේ නිෂ්පාදකයන්. එයා නිෂ්පාදනයක් කරනකොට නිෂ්පාදනයේ එක ඒකකින් වැඩි කරනකොට මුළු පිරිවැයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. හරි? ඒ කියන්නේ අපි නිෂ්පාදනයක් කරද්දී ඒ නිෂ්පාදනය අපි එක් ඒකකයකින් වැඩි කරොත්. හරි නිෂ්පාදනය අපි කරද්දී ඒ නිෂ්පාදනය අපි එක් ඒකකයකින් වැඩි කරොත් මුළු පිරිවැයට අලුතෙන් කීයක් එකතු වෙනවා? හරි නිෂ්පාදනය අපි කරද්දී ඒ නිෂ්පාදනය අපි එක ඒකකින් වැඩි කරමු එකකින් වැඩි කරොත් මුළු පිරිවැයට කීයක් එකතු වෙනවද කියන එක තමයි මේ ආන්තික පිරිවැයෙන් අපි කියන්නේ. එතකොට දැන් මෙයාගේ ආන්තික පිරිවැය 15ක් ආවා. හරි. එතකොට ඒ කියන්නේ එකක් හදන්න මෙයාට 15ක් ගිහිල්ලා. හරි. එතකොට අපි කියනවා මේ සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වෙන්න නම් පාරිභෝගිකය සතුටුපත් වෙන්න නම් මේ ආන්තික පිරිවැය 15 නම් මිලක් 15 වෙන්න ඕන. දැන් මම වාගේ යන කතාවද संपत् निष्पादने පහළවක් ගියේ දෝක තම ආන්තික පිරිවේ මහ දෙයක් නෙමෙයි මේ හරි ඉතින් එතකොට මේ p නැත්තම් බාණ්ඩ මිල p කියන්නේ ප්‍රයිස් එක හරි ඒතර බාණ්ඩ මිල 15ක් නම් අපි ලක්ෂණ ප්‍රකාරන p2 b නෝ q මොනවා කියන්නේ හරි දැන් මේ g දි දැන් මෙයාගේ බාණ්ඩ මිල 15යි හරි දැන් මේ බාණ්ඩ ආන්තික පිරිවේත් ඉන්න 15යි බාණ්ඩ මිල 15යි නම් මම කියන්නේ මේක පාරිභෝගිකයට හොඳයි කියන්නේ හරි හේතුවක් දෙන්න මේ පාරිභෝගිකයාව තෘප්තිමත් කරන්න සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කරන්න යන්නේ හරි එතන මේකේ
මොනවාගේ ප්‍රශ්නයක් අහන්න යන්නේ මේක මම තීරපන් දිනත් ඇහුවා මිල ආන්තික පිරිවැට සමාන වෙද්දි බාණ්ඩේ මිල ඒ බාණ්ඩේ ආන්තික පිරිවැට සමාන නෝ කියලා කියන්නේ මේ මිල 15යි ආන්තික පිරිවැට 15 හරි කියන්නේ නිෂ්පාදකයට එකක් හදන්න 15ක පොස්ට් එකක් තිබිලා තියෙනවා ආන්තික පිරිවැ 15ක් තිබිලා තියෙනවා හැබැයි ඒක විකෙට් කියලාද 15 හරි ඒක විකෙට් අපි 15 ඒතර මම අහන ප්‍රශ්නේ නිෂ්පාදකයාට දැන් මේක ලාභද පාඩුද ලාභ පාඩු නැද්ද උත්තර දාන්න බල මේ වෙලාවේ මේ භාණ්ඩේ ආන්තික පිරිවැ 15ක් තියෙනවා ඒක මිලක් 15යි ඒතර මේ වෙලාවේ නිෂ්පාදකයා මේ ලාභද පාඩුද ලාභ පාඩු නැද්ද උත්තර දාන වෙදී මම ගෝ නිෂ්පාද ලාභද පාඩුද ලාභ පාඩු නැද්ද කියලා හරි දෙකම උත්තරේ ඉන්නේ හැබැයි මම හිතන්නේ ගොඩක් අය වැඩේ දන්නවා පොද මේක පේපර් ක්ලාස් එකේ කතා කරා හැබැයි මේක අපි දැනගත යුතු කාරණාවක් නිසා මම මේක ඇහුවේ මම ඒක චුට්ටක් පැහැදිලි කරන්න හරි ගොඩ දෙනෙක් දානවා නිෂ්පාදකයන් ලාභයි කියලා හරි හැබැයි මෙතන ඉන්න එකනමෙක් ගේ හරි ඔළුවේ ඇති මෙතන ඉන්න කලාවේ ගේ හරි ඔළුවේ ඇති කොහොමද මිලයි ආන්තික පිරිවැය සමාන වෙලා නිෂ්පාදකයට මේක ලාභ වෙන්නේ හරි දැන් මිල 15යි ආන්තික පිරිවැය 15යි කියන එකක් හදන්න 15ක් ගිහිල්ලා ඒක වික්ක 15 හැබැයි අපි කියනවා ලාභය මොකද මාර හරි මම ඒක සිල්ගෙන ඉන්නවා කියලා මම කියකියදී දැන් මම කියව මෙතන දැන් මේක ආන්තික පිරිවැයත් 15ක් වෙලා හරි ආන්තික පිරිවැයත් 15ක් වෙලා මිලක් 15 වුණාම මේක කොහොමද මේ නිෂ්පාදකයාට ලාභයි කියන්නේ එහෙනම් ඉතින් මිලක් 15යි ගිහිල්ලා තියෙන ගානක් මෙතන එකතන 15ක් ගියා හරි විකුණන්නේ 15 හැබැයි ලාභයි කියනවා ඉතින් දැන් කට්ටිය ලාභයි කියන්නේ කියලා ප්‍රශ්නයක් තියන අය එක්කෙනෙක් දෙන්නෙක් හරි මෙතන ඇති හරි ඒක නිසා මම ඔයාලට පිරිවැය ගැන පොඩි මතක් කිරීමක් කරන්න මේව දන්න අය අමංගල ලැබුණු නිශ්චිත කරගන්න. අපි ගත්තොත් ළමයි ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන සම්පත් අපි හතරක් කතා කරනවා. මේව දන්න ළමයිට හෙට දවල් 12:00 මාරට අවස්ථාවක් දෙනවා. මේ උගන්වන හෙට දවල්. හරි භූමියේ ශ්‍රමය ප්‍රාප්තන ව්‍යවසායකින් නිෂ්පාද සම්පත් හතර අපි හෙට දවල් 12:00ට 12:00 මාරට කතා කරනවා. භූමියේ ශ්‍රමය ප්‍රාප්තනයේ ව්‍යවසාය හරි භූමියේ ශ්‍රමයේ ප්‍රාප්තන ව්‍යවසාය කියන නිෂ්පාදන සාධක හතර ගැන අපි හෙට දවසේ කතා කරන්න ගියා හෙට දවල් 12:00 මාරට අපි දාන හිටියේ නිෂ්පාදනය කියාවක මැදදී ඒත් අපි තීරණය කරා මූලික දැනුම 7:35 ට දාන්න. අර මූලික දැනුම 7:35 ට දෙන්නේ මොකද හේතු විභාගය ළඟ නිසා අර මූලික දැනුම ඒව ටික අත්‍යවශ්‍ය නිසා. හරි අර මූලික දැනුම 7:35 ට දානවා ඒ කියන්නේ නිෂ්පාදන සම්පත් හෙට කතා කරන්නේ. निष्पादन साधकोलिया व्यवसाय लाभ मेरा व्यवसाय लाभ टीकेपार අප කාලය දරමු තොරතුරු කියලා තමයි කතා කරගත්තේ මෙතනදී කතා කරන්නේ ආර්ථික සම්පත් කියලා. හරි. ඒ කියන්නේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියන හතර ගැන විතරක් සාකච්ඡා කරන්නේ. මොකද මේක ආර්ථික විද්‍යාව. හරි. මම ඉදර ආපු දකෝඩ එක පැහැදිලි කියලා. හරි. ඒත් හෙට එන්නේ මොකද ඔය අලුතින් ආපු ළමයිට ඔය පොඩස්ටි කියන්නේ නෙවෙයි. හෙට එන්නේ හෙට දවල් 12:00 මාරට අපි නිෂ්පාදන සම්පත් පන්තියේ මේ වගේ තව ටිකක් කතා කරමු. හරි. ඒතොර නම් මේ සාධක හතර ඉපීම් හතරේ වටිනකම නම් අපි ආන්තික පිරිවැයෙන් කියන්නේ එතකොට එහෙනම් මේ ව්‍යවසායකයට කියන ලාභත් මේක ඇස්සේ තියෙනවා හරි ව්‍යවසායකයට කියන ලාභෙත් ඕක ඇතුළේ තියෙනවා හරි ව්‍යවසායකයට කියන ලාභෙත් ඕක ඇතුළේ තියෙනවා නම්
ඒකත් එකතු වෙලා තමා මේ 15 ඇවිල්ලා තියෙන්නේ. ඉතින්ම එහෙනම් ලාභෙත් එක්කනම් 15 තියෙන්නේ. මේක 15ට විකට පාඩුනේ. දැන් මේක 17කට විතර විකට කරා. 17කට විතර විකට කරන්නේ. මිල 15යි. මිල 17යි MC තිබ්බ 15යි. අන්න එහෙම වුණනම් පාරිභෝගිකයට මේක පාඩු. හරි. හැබැයි පාරිභෝගිකයට එහෙම පාඩු නොවෙන්න තමා හැම වෙලේ මේ P සමානයි MC කියන අවස්ථාවට අපි ආස වෙන්නේ. හරි. හැබැයි මෙහෙම දෙයක් තිබ්බොත් මේ මිල 17යි හැබැයි MC තිබ්බදී 15. දැන් මේ වගේ වෙලාවකදී ව්‍යාපාරිකයා අති ප්‍රාමාණික ලාභ ලබනවා. හරි. ඒ හිමුනොත් වැඩි આવු. දැන් මේ වගේ තත්ත්වයක් අපි කියන ප්‍රාමාණික ලාභ ලබන අවස්ථාවක්. ඒක හොඳ තත්ත්වයක්. හරි. හැබැයි මෙහෙම අති ප්‍රාමාණික ලාභ ලැබුත් එහෙම නිෂ්පාදකයට ඒක හොඳයි. හරි. හැබැයි පාරිභෝගිකයට ඇත්තටම ඒක අවාසි. අන්න ඒ හේතුව නිසායි අපි පාරිභෝගිකයට හොඳම මිල විදියට මේ P සමාන MC කියන නෙමුම් මට්ටම අපි තෝරගන්න. හරි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඒකයි මේ අපි මේකෙදි බලන්නේ. නිෂ්පාදකයාගේ ආර්ථික පරිවැයයි පාරිභෝගිකයාගේ ආර්ථික ප්‍රතිලාභය එකට එකතු කරලා දැන් මෙතන අපි ගත්තොත් එහෙම. තමයි මෙතන මේ ලකුණු වල තියෙන. පාරිභෝගිකයාගේ ආර්ථික ප්‍රතිලාභයක් නේ. නිෂ්පාදකයාගේ ආර්ථික පරිවැයයක් නේ දෙක මෙතන එකට හම්බ වෙනවා. ඉතින් මේ හමු වුණ අවස්ථාව තමයි පෙන්නලා තියෙන්නේ. හරි. ඒ හමු වුණ දැනදී අපි කියනවා සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂමයි. ඉතින් පාරිභෝගිකයාගේ ආර්ථික ප්‍රතිලාභ කියන්නේ අපි පරිභෝජනය තුළින් අපේක්ෂා කරන ප්‍රතිලාභ ටික උතර පරිභෝග්‍ය අපේක්ෂා කරන ප්‍රතිලාභ ටිකයි නිෂ්පාදකයා නිෂ්පාදනය වෙනුවෙන් ගන්න පිරිවැයයි ඔය කියන දෙක එකට සමාන වෙද්දී ඔය කියන දෙක එකට සමාන වෙද්දී තමයි මේක සමතුලිතතාවට පත් වෙන්නේ. හරි උතර පරිභෝග්‍යගේ ආන්තික ප්‍රතිලාභයි නිෂ්පාදකගේ ආන්තික පිරිවැයයි එකිනෙකට සමාන වෙනකොට මේක අපි කියනවා සමතුලිතතාවයට පත් වෙනවා. හරි මේක ඔළුවේ තියාගන්න. හරි මම හිතන්නේ ඒක වාට පැහැදිලි කියලා කතාව. හරි එතකොට එහෙනම් මේ දෙන්නම සතුරු වෙන්නේ එතනදී. හරි මේ දෙන්නම සතුරු වෙන්නේ එතනදී මොකද හේතුව? මේ දෙන්නම සතුටපත් වෙන්න නම් අනිවාර්යෙන් මේ දෙක සමාන වෙන්න ඕනේ. පාරිභෝගිකයාගේ ආන්තික ප්‍රතිලාභයි නිෂ්පාදකයාගේ ආන්තික පරිවැය කියන දෙක එකිනෙකට සමාන විය යුතුමයි. ඉතින් මම කවදාවත් මේ දෙන්නටම එකට සතුරු වෙන්න වෙන්නේ නෑ. හරි මේ දෙන්නටම එකට සතුරු වෙන්න වෙන්නේ නෑ. එහෙනම් මේ දෙක සමාන වුණොත් තමයි දෙන්නටම එකට සතුරු වෙන්න පුළුවන් වෙන්නේ. හරි මම හිතන්නේ වාට පැහැදිලි කියලා කතාව. අපි වැඩි ඉස්සරහට යමු. වැඩි අපි ඉස්සරහට යනවා දැන් බලන්න මේකේ ඊළඟ කාරණාව. දැන් මේ දෙක එකට හම්බ වෙනකොට පාරිභෝගිකයාගේ ආන්තික ප්‍රතිලාභයක් වේ නිෂ්පාදකයාගේ ආන්තික පරිවැයක් වේ එකට හම්බ වෙච්චි. අපි මෙතනට කියනවා අර මේ කතාවේ පොන්දේසි P සමාන MC කියන. මෙතන ගන්න P සමාන MC කියන්නේ ප්‍රයිස් එක. MC කියන්නේ මාර්ජිනල් කොස්ට් එක. P සමාන MC වෙනකොට හරි බාණ්ඩේ මිල ඒ බාණ්ඩේ ආන්තික පිරියයට සමාන වෙනවා. හරි අපි කියනවා P සමාන MC කියලා. බාණ්ඩේ මිල ඒ බාණ්ඩේ ආන්තික පිරියයට සමාන වීමක් කියලා අපි ඒකට කියනවා P සමානයි MC කියලා. හරි මිල ආන්තික පිරියයට සමානලා නිසා අපි ඒකට කියනවා P සමානයි MC අවස්ථාව කියලා. හරි මොකද බාණ්ඩේ මිල ඒ බාණ්ඩේ ආන්තික පිරියයට සමාන වී ඇත. හරි ඒක නිසා අපි යාට කියනවා P සමානයි MC වෙලා. හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊළඟට හරි ඊපස් අපි කතා කරන දේ මෙතන වන් ඊළඟ කතාව දැන් මෙතනදී අපි මේ P සමාන MC වෙච්ච තැනින් යනවා වාගෙන නිෂ්පාදනය කියා වාක්‍ය පැත්තට මෙතන නම් යනවා වාගෙන පොඩට නිෂ්පාදනය කියා මායිම් වාක්‍ය පැත්තට දැන් P සමාන MC කියන මේ සම්පූර්ණ වෙච්ච තැන මෙතන නම් යනවා වාක්‍ය ගාවට හරි ගිහිල්ලා මම මෙතන ලක්ෂයක් ලකුණු කරනවා මෙතන මම ලක්ෂයක් ලකුණු කරනවා निष्पादन क्या वाक्य मत ए लक्ष्य उनत बी लक्ष्य उनत සී ලක්ෂ්‍ය උනා ඩී ලක්ෂ්‍ය උනා ඔය කියන ඕනම තැනක ඔය කියන ඕනම තැනක අපි කියනවා අපිට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තියෙනවා. හරි ඔය කියන ඕනම තැනක කවුද තියෙන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවක තියෙනවා. ඒ ලක්ෂ්‍ය උනා බී ලක්ෂ්‍ය උනා සී ලක්ෂ්‍ය උනා ඩී ලක්ෂ්‍ය උනා ඔය කියන හැමතැනම අපිට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තියෙනවා. ඒ බී සී ඩී කියන මොකද ඒකට හේතුව
අපි එතනදී ඉන්නේ නිෂ්පාදන හැකියා වක්‍ර මත හරි මේ අපි දන්නවා අපි දන්නවා නිෂ්පාදන හැකියා වක්‍ර මත ඉන්නවා නම් අනිවාර්යෙන්ම පූසේනි හරි ඊට අනිතේ පූනි පූසේනි පූනි දෙන්න හරි එතකොට නිෂ්පාදන හැකියා වක්‍ර මත ඉන්නවා නම් පූසේනි තියෙනවා පූර්ණ සේවා නියුක්තිය හරි ඊට පස්සේ පූර්ණ නිෂ්පාදන පූනි තියෙනවා හරි අපි ඒක දන්න දෙයක් වක්‍රේ මත නම් අපි ඉන්නේ අපි මේ වක්‍ර දින උඩ උපකල්පනය කරන නිෂ්පාදන හැකියා වක්‍ර මත නම් ඉන්නේ අනිවාර්යයෙන්ම පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදන කියන දෙක අපි අත් කරන් ඉන්නේ කියන. එහෙනම් මේ වක්‍ර මත නම් අපි ඉන්නේ සම්පත් සියල්ල පාවිච්චි කරලා ඉවරයි. ඒ වගේම තමයි ඒ සම්පත් සියල්ල අපි උපරිම කාර්යක්ෂම විදිහට පාවිච්චි කරලා ඉවරයි. හරි සම්පත් සියල්ල අපි පාවිච්චි කරලා ඉවරයි. ඒ වගේම තමයි ඒ සම්පත් සියල්ලම අපි උපරිම කාර්යක්ෂම විදිහට පාවිච්චි කරලා ඉවරයි. හරි අපි සම්පත් ඔක්කොම පාවිච්චි කරලා ඒ සම්පත් ටික උපරිම කාර්යක්ෂමව පාවිච්චි කරලා මෙහිම තත්ත්වයක් තමයි මේ වක්‍ර මත ඉන්නෝ කියලා කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදකයට ඕනිච්චර. හරි නිෂ්පාදකයට ඕනිච්චර දියාට ඕනේ සම්පත් ටික ඔක්කොම පාවිච්චි වෙනවා නම් පූර්ණ සේවා නියුක්තිය තියෙනවා. හරි ඒ වගේ මේ සම්පත් ටික උපරිම කාර්යක්ෂමව පාවිච්චි වෙනවා නම් පූර්ණ නිෂ්පාදනයක් තියෙනවා. හරි එහෙනම් එයාට ඕනේ එච්චරම එයාට ආස ඔච්චරයි. හරි එයාට ඕනේ තියෙන සම්පත් ටික හොඳට පාවිච්චි කරලා ලස්සනට නිෂ්පාදනය කරගෙන පාඩු ඉන්න. ඉතින් නිෂ්පාදකයා අපේක්ෂා කරන්නේ මේක අපි කියන්නේ මේ වක්‍ර මත කොහේ හිටියත් නිෂ්පාදකයා ආරක්ෂක නිෂ්පාදකයා සන්තෝෂයෙන් ඉන්නේ කොහේ හිටියත්. හරි එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මේ වක්‍ර මත කොහේ හිටියත් තත්ත්වයක් වුණාට අපි ඒ වලින් නිකන් පල්ලෙ හැරෙවිල බලමු. මේ සම්පත් බෙදාවෙන් කියන කාර්යක්ෂම නෙමෙයි. සී වලින් අපි පහලට ඇවිල්ලා බලමු. සම්පත් බෙදාවෙන් කියන කාර්යක්ෂම නැත. එනම් නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙන්න නම් ඔය දෙකම එකතු වෙන්නේ නැහැ. අපි හිතමු මේ බීජෙන් ලක්ෂෙදි x බාණ්ඩ හදනවා කියලා 500 y බාණ්ඩ හදනවා කියලා 300 එන ඕක තමයි මට්ටම. ඕක තමයි අවස්ථාව. ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත්තර මොකද ඒකට හේතුව? මේ කියන තැනදී විතරයි මේ කියන ලක්ෂෙදි විතරයි මේ b කියන ලක්ෂෙදි විතරයි අපි කියනවා මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව සහ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව කියන දෙකම ඉන්නවා. මම පොඩ්ඩක් පෙන්නන්න. මෙතන නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. ඒ වගේම මේ පල්ලයට යනකොට සම්පත් බෙදාවෙන් කිරීමත් කාර්යක්ෂමයි. ඒ කියන්නේ මේ සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. වක්‍ර මතදී කොහොමත් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. හැබැයි පහකට එද්දී සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වෙන්නේ දේශීයින් බෑ. එම් වෙන අවස්ථාව එකයි තියෙනවා. හරි. ඒක නිසා මේක තමයි අවස්ථාව. හරි එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂම වන මට්ටම සහ සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වන මට්ටම මේ දෙකම එකට එකතු වෙනවා. හරි එහෙනම් ආර්ථිකයේම නිකම් කාර්යක්ෂම වෙන්නේ නෙමෙයි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයි සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයි කියන දෙකම එකට මේ විදිහට එකතු වුණොත් අන්න එතකොට තමයි ආර්ථිකයක් කාර්යක්ෂමතාවට පත් වෙන්නේ. හරි එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව සහ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව කියන දෙකම එකට එකතුනොත් අපි හිතනది කියනවා ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත් වේ කියලා. හරි එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයි සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයි කියන දෙකම එකට එකතුනොත් අපි හිතනది කියන මොකක් වෙනවද? ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත් වෙනවා. හරි එහෙනම් මේ B කියන ලක්ෂ්‍යෙදි අපි නිෂ්පාදනයේ කියා වාක්‍ය මත ඉන්න නිසා කොහොමත් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. ඒකයි අමුතු කියන්නේ දැන් මේ වාක්‍ය මත අපි ඒ නිසා කොහොමත් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. ඒ වගේම තමයි මෙතනදී මේ වක්‍ර දෙකට හම්බ වෙන නිසා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවත් ඇති වෙනවා. ඉතින් ඔය කියන කාරණා දෙකම එකට එකතු වෙච්ච නිසා අපි කියනවා මේක තමයි අපි හොයපු මට්ටම. හරි මේක තමයි අපි හොයපු මට්ටම. හරි ඔබ තමයි අපි හොයපු නිමුම් මට්ටම මේ විශේෂයෙන් මේ වෙනම පෙන්නලා තියෙන ඔබ තමයි අපි හොයපු අපි අපේක්ෂා කරපු නිමුම් මට්ටම දෙන්නේ තමයි අපි වැඩ කරන්නේ. කියන්නේ මේ ආර්ථික විද්‍යාව වඩා පැහැදිලි කරන්නේ මෙන්න මේ නිමුම් මට්ටම කොහොමද තෝරගන්නේ කියලා. හරි මෙන්න මේ විශේෂ මට්ටම මේ සුවිශේෂී මට්ටම මේ B වලින් පෙන්නන සුවිශේෂී මට්ටම තෝරගන්නේ කොහොමද කියන එක තමයි ආර්ථික විද්‍යාවේ විශේෂිත වඩු ගන්න.
වැඩ කරන්න මේ වක්‍රිකින් මේක අපි කතා කරාට මේ විෂය ඇතුලේ මේ සිලබස් එක තුල තියෙන පාඩම් හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ අපිව වඩාත් නිවැරදි ආර්ථික තීරණයක් ගන්න මෙහෙවන්න. එහෙනම් ඒ වෙනුවෙන් මේ කියන ආර්ථික ආරක්ෂකතාව තියෙනවා. ඒ ආර්ථික ආරක්ෂක වෙන නම් පූර්ණ සේවා නියුක්තිය සමග පූර්ණ නිෂ්පාදනයකට එකතු වෙනවා. ඔය දෙකම එකට තිබ්බොත් තමයි අපිට ආර්ථිකය ආරක්ෂක කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලියි කියලා. හරි. ඉතින් අපි වැඩේ නම් ඉස්සරහට යමු. දැන් මේ ප්‍රශ්නෙන් අපෙන් අහලා තිබ්බ මොකද්ද? මේ ප්‍රශ්නෙන් අපෙන් අහලා තිබ්බ මොකද්ද? බන් ප්‍රශ්නෙන් අහලා තිබ්බ එක. හරි මම ඒකට පෙන්නන්න ප්‍රශ්නේ. අද මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. හරි මේ වගේ ප්‍රශ්න විභාගයට විවිධ ස්වරූප වලින් අහනවා. හරි එකම කතාවෙන් විවිධ ස්වරූපේ ප්‍රශ්න අහනවා. ඒතර අපිට පුළුවන් වෙන්නේ ඕන කොම්බෙව්වත් පිළිතුරු දෙන්න. හරි එකම කතාව හැබැයි විවිධ ස්වරූප වලින් මේක අහලා තිබ්බ. නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත සෑම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාව අතින් එක සමානද වක්‍ර වලින් පැහැදිලි කරන්න කියලා. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ වක්‍රයේ මත. හරි දැන් මේ වක්‍රයේ මත අපි ලක්ෂ ගොඩක් පෙන්නුවා. දැන් මේ වක්‍රයේ මත අපි ලක්ෂ ගොඩක් පෙන්නුවා A B C D කියලා හතරක් පෙන්නුවා. දැන් මේ හතරම එනම් ආර්ථික ආරක්ෂකතාව අතින් එක සමාන උත්තරයක් දෙනවද? ආර්ථික ආරක්ෂකතාව අතින් එක සමාන දෙනවද? ප්‍රශ්නේ අහලා තිබ්බේ නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත සෑම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාව අතින් එක සමානද කියලා අහලා තිබ්බේ. ඒක පැහැදිලි කරන්න කිව්වා. එහෙනම් වක්‍ර මත හැම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාව අතින් එක සමාන උත්තරයක් දෙන්න බෑ නෝගි නැද්ද? නිෂ්පාදන හැකියාව වක්‍ර මත සෑම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාව අතින් එක සමානද කියලා අපි අහලා තිබ්බ ප්‍රශ්නේ. ඉතින් මට උත්තරයක් දෙන්න. ආර්ථික ආරක්ෂකතාව අතින් එක සමානද මේ වක්‍ර මත ලක්ෂ ඔක්කොම? උත්තර දෙන්න කටිය ඕකේ. ඉතින් දැන් තව දාලා තියෙන්නේ සිරු දෙන උත්තර දාන්න. ඔව් උත්තර දෙන්න හැමෝම. හැමෝම උත්තර දෙන්න. නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත හැම ලක්ෂයක්ම ආර්ථික ආරක්ෂකතාව අතර එක සමානද නැත්ද? ගොඩක් අදාල නැහැ කියලා දැන් මේක තේරෙන්න ඕනේ තින්. හරි දැන් මේක වට දැක්කම දැන් තේරෙන්න ඕනේ. එහෙනම් වක්‍ර මත හැමදැනක්ම ආර්ථික ආරක්ෂකතාව අතරින් සමානනේ. එක දැනක් විතරයි ආර්ථික ආරක්ෂකම් වෙන්නේ. මොකද ආර්ථිකේ ආරක්ෂකම් වෙන්න නම් මේ කොන්දේසි දෙකම ඉටු වෙන්න ඕනේ. නිෂ්පාදනයේ ආරක්ෂකතාවයි සම්පත් බෙදාවෙන් කිරීමේ ආරක්ෂකතාවයි කියන කොන්දේසි දෙකම ඉටු වුණොත් තමයි ආර්ථිකේ ආරක්ෂකම් වෙන්නේ. එහෙනම් මේ දෙකම දෙන්නේ මේ B ලක්ෂ්‍ය විතර. හරි අපි ලියමු එහෙනම් මෙම ප්‍රකාශයට එකග නොවේ. මෙම ප්‍රකාශයට එකග නොවේ උත්තරයක් කියන්නේ. දැන් අද දිනේ දාන්න. දිනේ කවද්ද? 18 දෙසැම්බර් 18 12 18 කියලා දාලා paper class paper 6 කියලා දාන්න 6 වෙනි paper එකේ. හරි paper 6 කියලා දාලා හරි 6 වෙනි paper එකේ ප්‍රශ්න අංක 1 ප්‍රශ්න ලියන්න ඉඩ දෙන්න. උත්තරේ ලියමු. හරි ප්‍රශ්න ලියන්න ඉඩ දෙන්න උත්තරේ ලියමු. දැන් උත්තරේ ලියන්න හදන්නේ. එහෙනම් මුලින්ම ලියන්න මෙම ප්‍රකාශයට එකග නොවේ. अब मुड़ी मुड़ी में ना मेम प्रकाश एक एक नोवे हर मेम प्रकाश एक एक नोवे मेम प्रकाश एक एक नोवे अरे अब लिए मुझे क्या लगे इनाम 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 निष्पादन है क्या मांग वक्रे मत इनाम निष्पादन है क्या मांग वक्रे मत එනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත අපි ඉස්සෙල්ලම එකග වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ එනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත 100,000කදී පමණක් එක තැනකදී විතරයි. එනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත 100,000කදී පමණක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත 100,000කදී පමණක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත 100,000කදී පමණක් ආර්ථිකයේ කාර්යක්ෂමතාවයට පත්වේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත 100,000කදී පමණ ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත්වේ. හැමතැනම ආර්ථික කාර්යක්ෂම නැහැ. එනං ආර්ථික කාර්යක්ෂම වෙලා තියෙන්නේ එක තැනකදී විතරයි.
නිෂ්පාදනය කියන ආයතනයක් මත 1 ලක්ෂයකදී පමණක් ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත් වේ. හරි, ඒ කියන්නේ අපේ ප්‍රශ්නේ වුණේ හැමතැනම සමානද ප්‍රශ්නේ අහලාදී මේ A B C D කියන හැමතැනම ආර්ථික කාර්යක්ෂමතාව තියෙන එක සමානද? එහෙම නැහැනේ. ආර්ථික කාර්යක්ෂමෙන්ද මේ දෙකම ඊට වෙන්නේ. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයි සම්පත් බෙදා වෙන්නේ කාටද? මේ හැමතැනම නිෂ්පාදනයේ කාර්යක්ෂම. හැබැයි සම්පත් බෙදා වෙන්නේ කාර්යක්ෂම ගුණේ මෙතනදී විතරයි. B ලක්ෂයදී විතරයි. හරි, ඒ හේතුව නිසා එක තැනක විතරයි ආර්ථික කාර්යක්ෂමතාව පත් වෙන්නේ. මේ රූප සරණ එක්කනේ පැහැදිලි කරන්න කියන්නේ. හරි, ලස්සනට මේ රූපය අදින්. හරියට අදින් රූපේ. අපි දැන් පැහැදිලි කිරීම කරමු. හරියටම අදින් රූපේ. සියලු දෙනා
හරි වෙලා ඇති මම හිතන රූපසරණ ඇඳලා ඉවරයි කියලා සීනු දෙනවා. අපි ලියමු මෙහෙම මෙහෙම මෙහෙම. දැන් මෙහෙම. දැන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමට निष्पादने कार्यक्षमता लगा कर गेनीमट मूलिक कोंदेश देखा किटुवेतु वे निष्पादने कार्यक्षमता लगा कर गेनीमट मूलिक कोंदेश देखा किटुवेतु वे के नापे निष्पादने कार्यक्षम कर गरना ना प्रधान आवश्यक आप इटे मूलिक कोंदेश देखा किटु कराने वेना पर निष्पादने कार्यक्षमता लगा कर गरने मूलिक कोंदेश देखा नेत्तम प्रधान कोंदेश देखा कपड़ी टुकर गन्नु वेनु अरे प्रधान कोंदेश देखा नेत्तम किरो मूलिक कोंदेश देखा कपड़ी टुकर गन्नु सिद्ध वेनु एनम एनम कोंदेश देखा कपड़ी टुकर गन्नु एनम निष्पादने कार्यक्षमता वहा संपत् विदावेन किरीमे कार्यक्षमताव एनम निष्पादने कार्यक्षमता वहा संपत् बेदावेन किरीमे कार्यक्षमताव इनम निष्पादने कार्यक्षमताव हा संपत् बेदावेन किरीमे कार्यक्षमताव निष्पादने कार्यक्षमताव हा संपत् बेदावेन किरीमे कार्यक्षमताव इटु कर गेनीमट सिद्धुवे अरे केने आर्थिक कार्यक्षम वेनन ओंदेस देखक तीन इटु कर गन्न एकक निष्पादने कार्यक्षमताव अनित एक्किना संपत् बेदावेन किरीमे कार्यक्षमताव निष्पादने कार्यक्षमता अरे तब ये मूल्य में अब इस निष्पादने कार्यक्षमता हम देखो लेकिन ये में निष्पादने कार्यक्षमता वे अनुवित है दिन में ने 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 समस्त निष्पादन क्रियावली समस्त निष्पादन क्रियावली निष्पादने कार्यक्षमता वेनुवेन्ने समस्त निष्पादन क्रियावली समस्त निष्पादन क्रियावली कार्यक्षमायिन सिद्धुवीमै समस्त निष्पादन क्रियावली कार्यक्षमायिन सिद्धुवीमै निष्पादने कार्यक्षमता किला कियन्ने एना समस्त निष्पादन कटयुत्त कार्यक्षम विदिर वेला निष्पादने कार्यक्षमता समस्त निष्पादन क्रियावल पूर्ण सेवा नियुक्ति पूर्ण सेवा नियुक्ति पूर्ण निष्पादन पूनी पूर्ण ऐसा पूर्ण सेवा नियुक्ति पूसेनी पूर्ण निष्पादन पूनी इतर पूर्ण सेवा नियुक्ति आई पूर्ण निष्पादने के देखे ना इष्ट पूर्ण सेवा नियुक्ति सह पूर्ण निष्पादने के देख इटू अरे मैंने पहली अरे पूर्ण सेवा नियुक्ति पूर्ण निष्पादन के देखे इटू या नियम दें वाक्य तेक की मतलब पहली वाक्य तेक वे पहली इकन लियम इनम यदि එනම් මෙහිදී නිෂ්පාදන හැකියා මායින් වක්‍රේ මත එනම් මෙහිදී නිෂ්පාදන හැකියා මායින් වක්‍රේ මත එනම් එහිදී නිෂ්පාදන හැකියා මායින් වක්‍රේ මත ඕනෑම ලක්ෂයකදී හරි මේ වක්‍රේ මත මේ ABCD නෙමෙයි මේ ගස්ස වෙන කොයි ලකුණු කරත් වක්‍රේ මත හරි එනම් නිෂ්පාදන හැකියා මායින් වක්‍රේ මත ओणेम लक्ष्य दी निष्पादन है क्या माइन वक्त ओणेम लक्ष्य दी
නිෂ්පාදනය කාර්යක්ෂමතාවයට පත් වේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත ඕනෑම ලක්ෂයකදී නිෂ්පාදනය කාර්යක්ෂමතාවයට පත් වේ. ඉතින් මම හිතන එක පැහැදිලි වුණා. හරි මොකද වක්‍රය මත හැමතැනම පූසේනී පූණී තියෙනවා. පූසේනී කියන්නේ පූර්ණ සේවා නියුක්තිය සම්පත් ඔක්කොම පාවිච්චි කළා. පූණී කියන්නේ පූර්ණ නිෂ්පාදනයේ ඒ සම්පත් ටික උපරිම කාර්යක්ෂමව පාවිච්චි කළා. හරි එහෙනම් පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය කියන දෙක මෙතන තියෙනවා. හරිතරේනම් මේ වාක්‍ය මත හැමදැනම ওই දෙක තියෙනවා. හරි පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. හරි එහෙනම් වාක්‍රේ අපි ඇඳලා මේක ඇඳලා තියෙන්නේ ඒක නිසා වැඩි ඕකේ හැබැයි වාක්‍ය අදින් නැතුව ඕකේ ලකුණු හම්බු වෙන්නේ නැහැ. හරි නිෂ්පාදනය කියවක් ලස්සන්ට ඇඳලා තව මේවා කියන්න ඕන. අපි ඊට පස්සේ දීමු වෙනම චේනේ දැනි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩි කියන්නේ දැන් මෙයාවත් කියන්නේ දැන් මෙහෙම සමාජයට වඩා අවශ්‍ය කරන සමාජයට වඩා අවශ්‍ය කරන සමාජයට වඩා අවශ්‍ය කරන අන්තිමට කියන්නකෝ අන්තිමට කියන්නේ මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව අපි view එකේ මේ එනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත සෑම ලක්ෂයකදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉටුවේ අන්තිමට කිව්වේ ඒක හරි කියන්නේ මේක මේ වක්‍රය මත හැමතැනම නිෂ්පාදනයේ කාර්යක්ෂමයි ඒක තමයි අන්තිමට කිව්වේ හරි මිස්සෙච්ච කෙනෙක් අහපු නිසා කිව්වේ ඒක නිෂ්පාදනයේ හැකියා වක්‍රය මත හැම ලක්ෂයකදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමයි කියලා කිව්වා ඊට පස්සේ යමු සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව අපි ඒකට දෙලියමු සමාජයේ ජීවත් වන සමාජයේ ජීවත් වන සමාජයට වඩා හිතකර දෙමුමත් කියන්නේ අපි සමාජ ජීවත් වන සෑම මෙන්න සීළු පාර්ශ්වයන්ට සමාජ ජීවත් වන සීළු පාර්ශ්වයන්ට හිතකර නිමුම් මට්ටම බී කිවිල සමාජ ජීවත් වන සෑම පාර්ශ්වයකටම සීළු පාර්ශ්වයන්ට හිතකර නිමුම් මට්ටම බී කිරීම හිතකර නිමුම් මට්ටම බී කිරීම හිතකර නිමුම් මට්ටම බී කිරීම සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ලෙසින් හඳුන්වන සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ලෙසින් හඳුන්වන හිතකර නිමුම් මට්ටම බී කිරීම සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ලෙසින් හඳුන්වන සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ලෙසින් හඳුන්වන අර සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ලෙසින් හඳුන්වයි. එහෙදී එහෙදී මෙන්න මේ කතාව කියන්නේ මෙදින පාරිභෝගිකයේ ආර්ථික ප්‍රතිලාභ නිෂ්පාදකයේ ආර්ථික පිරිවැය. මෙහිදී පාරිභෝගිකයාගේ ආර්ථික ප්‍රතිලාභ සහ يعني මේකේ සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂමතාව මෙතන මෙහිදී පාරිභෝගිකයාගේ ආර්ථික ප්‍රතිලාභ සහ මෙහිදී පාරිභෝගිකයාගේ ආර්ථික ප්‍රතිලාභ සහ නිෂ්පාදකයාගේ ආන්තික පිරිවැය නිෂ්පාදකයාගේ ආන්තික පිරිවැය පාරිභෝගිකයාගේ ආන්තික ප්‍රතිලාභ සහ නිෂ්පාදකයාගේ ආන්තික පිරිවැය එකිනෙකට සමාන විය යුතුය. හරි ක්‍රීඩ සමාන වේ යුතුයි. හරි මම කියන්නේ කතාව වර්ධේනතර මෙන්න මේ දෙක එකට සමාන වෙච්ච මෙන්න මෙතන වක්‍ර දෙක හම්බ වෙනකොට තමයි සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම නම් එහිදී එනම් එහිදී හරි වක්‍ර දෙකට හම්බ වෙනකොට එනම් එහිදී භාණ්ඩේ මිල එම භාණ්ඩේ ආන්තික පිරිවැයට සමාන වේ. එනම් එහිදී භාණ්ඩේ මිල එම භාණ්ඩේ ආන්තික පිරිවැයට සමාන වේ. ඒ කියන්නේ P සමානයි MC වෙනවා. වරහන් තුනේ එක දාගන්න. එහෙනම් මෙහිදී එම භාණ්ඩේ මිල එම භාණ්ඩේ ආන්තික පිරිවැයට සමාන වේ. කියලා වරහන් තුන දාන්න P සමානයි MC කියලා. වරහන් තුනේ P සමානයි MC කියලා දාන්න. මිල ආන්තිකයට සමාන නිසා P සමානයි MC කියලා දාන්න වරහන් තුන. P සමානයි MC.
හරි මම ඉදන් ඒකවට පැහැදිලිද? හරි එහෙනම් වක්‍රේ මත හැමතැනම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තියෙනවා. හැබැයි සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂම වෙනවා කියන්නේ පාරිභෝගිකයේ ආන්තික ප්‍රතිලාභයි නිෂ්පාදකයේ ආන්තික පිරවැදේක සම්බන්ධ වෙන සමාන වූ සුන්දර අවස්ථාවක්. හරි ඒ සුන්දර අවස්ථාවේදී භාණ්ඩේ මිල අනිවාර්යෙන් ඒ භාණ්ඩේ ආන්තික පිරවැද සමාන වෙනවා. අපි P සමාන MC කියන එක තමයි සුන්දර කොන්දේසි. හරි ඒක ඔළු විදියා ගන්න. නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙන්න කොන්දේසි දෙකයි ඌසේනි ඌනි. හැබැයි මේකට P සමානයි MC. හරි ඒ කොන්දේසි ටික ඔළු විදියා ගන්න කොන්දේසිත් එක්ක තමයි වැඩේ යන්නේ ඉස්සරහ. හරි අපි වෙනම ඡේදකින් निष्पादन සෑම ලක්ෂයකදීම මෙන්න පැහැදිලි වන්නේ නිෂ්පාදන හැකියා මාය වක්‍රයේ මත සෑම ලක්ෂයකදීම නිෂ්පාදන හැකියා මාය වක්‍රයේ මත සෑම ලක්ෂයකදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තහවුරුවද සෑම ලක්ෂයකදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තහවුරුවද සෑම ලක්ෂයකදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තහවුරුවද සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂම වන්නේ හරි කියන්නේ මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව හැමතැනම තියෙනවා හැබැයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව තහවුරුවන්නේ ඉන් එක් ලක්ෂයකදී පමණයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව තහවුරුවන්නේ ඉන් එක් ලක්ෂයකදී පමණයි ඒක ලක්ෂයකින් විතරයි සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂම වෙනදීම සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඇති වෙන්නේ ඒක ක්ලාශිකදී විතරයි. හරි මම හිතන්නේ කතාව වඩ පැහැදිලි මොකද්ද මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව කියන්නේ? මොකද්ද මේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව කියන්නේ කියලා අපි මේකෙදි කතා කරගෙන හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. මේ තියරි එකනේ අපි ලිව්වේ. ඒ තියරි එක දැන් ප්‍රශ්නට ගලපන්න ඕනේ. අන්න ඒකයි ආර්ථික විද්‍යාවේදී සමහර ළමයි ලකුණු අඩු වෙන්නේ. තියරි එක හොඳට දන්නවා. තියරි එක ලියනවා. ලිව්වට ප්‍රශ්නෙට ගලපලා නැත. එතකොට එක ලකුණක් කැඩෙනවා. හතරෙන් තුනයි හම්බුනේ. හරි 4 3 කියන්නේ සිල්ලෙන් 75යි තව චුට්ටක් අඩු වුණාට පස්සේ 75නේ හරි ඒක නිසා එහෙම වෙන්න එපා හරි හැම වෙලේම පිළිතුරක් ලියනකොට පිළිපුන් නිශ්චිත පිළිතුරක් ලියන්න හරි ඒ විරුවින් ප්‍රශ්න පත්‍ර පද්ධතිය පාවිච්චි කරන්න හරි ඒකයි මේකට හැමදාම එන්න කියලා කියන්නේ මේක සුවිශේෂී වැඩසටහනක් අවුරුදු දෙක පුරාම යන ඒ හැමදාම ඇවිල්ලා වැඩි ලස්සනට කරගන්න මේක ගොඩ යන්න පාවිච්චි කරන වැඩසටහනක් කරගන්න හරි දැන් ඉවර කරන්න යන්න වැඩි අපි ඉවර කරමු ප්‍රශ්න මෙහෙම හරි දැන් අපේ ප්‍රශ්නේ අහලාදී මේ හැමතැනම ආර්ථික ආරක්ෂකතාව සමානයි කියලා සමානද කියලා හැබැයි ඒ නිසා අන්තිමට ලියමු මේ අනුව පැහැදිලි වන්නේ නිෂ්පාදන හැකියා වක්‍රයේ මත සෑම ලක්ෂයකදීම මේ අනුව පැහැදිලි වන්නේ නිෂ්පාදන හැකියා වක්‍රයේ මත සෑම ලක්ෂයකදීම වැඩි ඉවර කරන්න යන්නේ ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ කරන්න යන්නේ මේ අනුව පැහැදිලි වන්නේ නිෂ්පාදන හැකියා වක්‍රයේ මත සෑම ලක්ෂයකදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉටු වුවද සෑම ලක්ෂයකදීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉටු වුවද ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පත්වන්නේ ඒ අනුව පැහැදිලි වන්නේ දැන් තමයි ඉවර කරන්නේ
ඒ අනුව පැහැදිලි වන්නේ කතාවත් එක්ක පැහැදිලි වෙන්නේ ඒ අනුව පැහැදිලි වන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත සෑම තැනකම මේ වක්‍රයේ හැමතැනම හරි නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත සෑම තැනකම මේම පැහැදිලි වන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත සෑම තැනකම ආර්ථික කාර්යක්ෂමතාව සමාන නොවන බවයි. ඕකනේ අපෙන් අහලා අපි ඔප්පු කරා. හරි නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත සෑම ලක්ෂයකදීම ආර්ථික කාර්යක්ෂමතාව සමාන නොවන බව එනම් අපි ඔප්පු කිරීමක් කරා බලන්න වෙලේ කොහොමද කියලා ප්‍රශ්නේ ඒ මොහොම තමයි උත්තර ලියන්නේ. හරි ඉගෙනගත්ත තියෙනක අරමයි ප්‍රශ්නය අහන්නේ මේමයි උත්තර ලියන්නේ මෙහෙම. හරි යන්නේ ගේ වැඩේ දැන් මේ ෆෝන් වල ගොඩක් අය දැන් ගොඩක් ළමයිට වරදින්නේ තීරික දන්න උනාට පිළිතුර ගලප ගන්න බැහැ. ගලපන්න උත්සාහ කරන්නේ නැහැ. හිතන එක ලියලා දානවා ඩිජර් එනවා පිළිගුව ඉල ගැම්මින් ඉන්නවා ලකු වෙන්නේ නැහැ. ඒකයි වැඩි. හරි ඒක නිසා එහෙම නොවී මුල සිටම පිළිතුරු හරියට ලියන්න පුරුදු වෙන්න. ඒතර වැඩේ කොට. හරි මුල ඉඳලම පිළිතුරු හරියට ලියන්න පුරුදු වුණා නම් ඉතින් මේකනේ අවසානයේදී බලාපොරොත්තු උත්තරයක් දෙන එක. ඒක නිසා තීරී ඉගෙන ගන්නවා පන්ති වල. තීරී පන්තියේ ඒක ලයිව් ක්ලාස් ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් එක වෙන්න පුළුවන්, ෆිසිකල් ක්ලාස් එක වෙන්න පුළුවන්. ඒ මොකේ හරි තීරී ඉගෙනගෙන පේපර් ක්ලාස් එකට ඇවිල්ලා මේ වගේ ප්‍රශ්න ලියන්න ඉගෙන ගන්නවා. හරි ඒක නිසා මේ වැඩේ හරියට පාවිච්චි කරගන්න. හරි දැන් මේ වැඩේ ඉස්සරහට යන්නේ නම් මේක ඉවරයි. ප්‍රශ්නේ හරි අපි අද ප්‍රශ්නයක් කතා කරගෙන මුලින්ම ඇප් විතර ගිහිල්ලා තියෙනවා. ඊටත් වඩා වැඩි. නමුත් හොඳ ප්‍රශ්නයක් කතා කරගන්න. හරි ඒකේ හොඳ ප්‍රශ්නයක් හොඳ පිළිතුරක් අපි මේකට ලිව්වා. ඊළඟ වැඩේ ඉක්මනින් කරමු. අටත් පහම ලැබෙලා. හරි දෙවෙනි ප්‍රශ්නේ. අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. කිසියම් රටක භාවිත නොකළ ඉඩම් භාවිත කර වර්තමාන ජනතාවගේ පරිභෝජන ශක්තිමත් කරගෙන. හරි. ඒක රටක් ඇතුලේ ඕස්ට්‍රේලියාවගේ රටක් කියලා හිතන්න. නැත්නම් අපි නවසීලන්තය වගේ රටක් කියලා හිතන්න. ඒ රටවල ළමයි භූමිය කියන නිෂ්පාදන සාධකේ බහුලව තිබෙනවා. දැන් අපි දන්නවා නිෂ්පාදන හෙට මම මේව තව ටිකක් කතා කරන්නේ. නිෂ්පාදන සම්පත් කොටසෙදි. දැන් අපි දන්නවා ලෝකේ භූමිය කියන දේවල් බහුලව තියෙන රටවල් තමයි ඒ රටවල. මොකද ඒ රටවල ජනගහනයට වඩා භූමිය වැඩි. දැන් අපි චීනේ ඉන්දියාව වගේ රටවල් ගත්තොත් ජනගහනය වැඩි. ඒ රටවල වැඩිපුර තියෙන ශ්‍රමය. හරිද? ජපානේ, ඇමරිකාව, ඒ වගේ රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ වැඩිපුර තියෙන ප්‍රාග්ධන සම්පත්. යන්ත්‍ර සූත්‍ර, ටෙක්නොලොජි එක දියුණු. හරි. සිංගප්පූරුව වගේ රටවල් ගත්තොත් උන්ට ඇති බහුලක් නැහැ. උන්ට තියෙන හොද ව්‍යවසායකත්වය. හරි. හොද නවෝත්පාදක, හොද සාර්ථක ව්‍යවසායකයෝ ඒ රටේ ඉන්නවා. ඒක නිසා ඒ රටවල් දියුණු. ඒත් අපේ වගේ රටක් ගත්තම ඉතින් හැමදේම පොඩ පොඩ තියෙනවා පාවිච්චි කරන්නේ. හරි. හරි ස්වභාව සම්පත්තියේ විශේෂයි. හරි. ඒක ප්‍රශ්නයක් ඉතින් අපි කතා කරමු. දැන් මෙතන අපෙන් අහනවා කිසියම් රටක භාවිත නොකළ ඉඩම් භාවිත කර වර්තමාන ජනතාවගේ පරිභෝජන ශක්තිමත් කරගන්න හැදුව මොකද වෙන්නේ කියලා. හරි මොකද වෙන්නේ කියලා බලමු. හරි දැන් භාවිත නොකළ ඉඩම් තියෙනවා කියන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක් වෙන්නේ නේ කියලා. අපි වාක්‍යයක් ඇතුලේ ඉස්ස මෙහෙම. දැන් මේකේ පරිභෝජන කියන්නේ निष्पादन क्या දැන් ඒතර පොඩි කතාවක් මෙතන අපිට කියනවා අපි පාවිච්චි කරපු නැති ඉඩම් පාවිච්චි කරලා. හරි. කියන්නේ පාවිච්චි කරපු නැති ඉඩම් පාවිච්චි කරලා කියලා කියන්නේ රටේ ඌණු උපයෝජනයක් වෙලා තිබ්බ සම්පත් අපි නිෂ්පාදනයට පාවිච්චි කරලා. දැන් ඌණු උපයෝජනයක් කියලා කියන්නේ ළමයි සම්පත් ඔක්කොම පාවිච්චි කරලා නේ කොයි දින්න ඕනේ නේද? මෙන්න මේ වගේ අතුරුද ලක්ෂයට වෙලා අපිට ඉන්නද? ඒ සම්පත් ඔක්කොම පාවිච්චි කරලා නේ අපි සම්පත් ඔක්කොම පාවිච්චි කරලා නැති නිසානේ ඌණ උපයෝජනයක් කියලා කියන්නේ. ඒත් මේ විදිහ ඌණ උපයෝජනයකට ආර්ථික ලක්කලා නම් අපි ඉන්නේ කොහෙද? නිෂ්පාදන හැකියාව වක්‍රයේ ඇතුළත ලක්ෂයක. හරි. ආර්ථිකය නැත්නම් මේ සම්පත් අපි ගත්තම ඌණ උපයෝජනයකට පාත්‍ර වෙලා නම් හරි සම්පත් ඌණ උපයෝජනයකට පාත්‍ර වීම සිද්ධ වෙලා නම් අපි අනිවාර්යෙන් ඉන්නේ මේ විදිහ ඇතුළත ලක්ෂයක. හරි ඇතුළත ලක්ෂයකට වෙලා ඉන්නදී. ඉතින් එතකොට එහෙම ඉන්නකොට හරි එහෙම ඉන්නකොට අපි දන්නවා සම්පත් ඕන උපයෝජනයක් වෙලා තියෙනකොට අපි ගාව සම්පත් ඉතුරු නේද? දැන් මේ වගේ දැනග අපි ඉන්නකොට අපි ඉතුරු වෙන අපුම් කරන්න නම් දෙනවා මේවා දෙන්න එකත් අවශ්‍ය නේ. නමුත් අපි මහත් කරගන්න එකද තමන් ගෙන ඉන්න මේ වගේ අපි ලක්ෂයක් අපුම් කරගන්න ඉන්නවා නම් මෙතන
විමර්ශන ලැබීමේ වීදුම් නිෂ්පාදනය කරන්න විදුම් මේක ප්‍රාප්තන බවන්ද 200ක් අතර පරිභෝජන බවන්ද 150ක් අතර අතර කියලා හරි හැබැයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ තියෙන ඔක්කොම සම්පත් එක පාවිච්චි කරලා නෙමෙයි ඒකයි අපි අතුරුද ලක්ෂ්‍ය කිව්වේ හරි ඔක්කොම සම්පත් එක පාවිච්චි කරාම අපි ඉන්න ඕනේ වක්‍රේ මතනේ මොකද අපි ඉගෙනගෙන තියෙන තීරී එකක් පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය අපි එහෙනම් පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනයේ ඉන්න ඕනේ වක්‍රේ මත වක්‍රේ මතේ එහෙනම් ඉන්න ඕනේ හැබැයි මෙතන එහෙම නෙමෙයි මෙතන මේගොල්ලෝ සම්පත් ඔක්කොම පාවිච්චි කරලා නැහැ ඉතින් සම්පත් ඔක්කොම පාවිච්චි කරලා නැති නිසා ඉන්න වෙලා තියෙන්නේ මොකද එකෙන ඉන්න බලාපොරොත්තුනේ වාක්‍රේ මත වුණාට අපි ඉඳලා තියෙන්නේ වාක්‍රේ ඇතුළ ලක්ෂ්‍ය. හරි ඒකද දෙන්නේ. පාවිච්චි කරපු නැති ඉඩම් පාවිච්චි කළා කියලා කියන්නේ. ඒ ඉඩම් ඔක්කොම පාවිච්චි කළා නම් අපි ඉන්න ඕන වාක්‍රේ මත. හරි. හැබැයි මෙතන පැහැදිලිව කියනවා අපිට මේ රටේ පාවිච්චි කරපු නැති ඉඩම් පාවිච්චි කළා වගා කළා රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පරිභෝජන ශක්තිමත් කළා. හරි. ඉතින් ඒක නිසා ඒතර අපි පරිභෝජනේ පැත්තගෙන අවධානය අනිවාර්යෙන් දෙන්න ඕන. මොකද මෙතන පැහැදිලිව කියනවා පරිභෝජනෙ වැඩි කරලා කියලා. හරි. ඒතර අක්ෂ දෙකේ ඉන්නවා දන්නවා මේ පැත්තේ ප්‍රාර්ථන භාණ්ඩ සිරස් අක්ෂය කියන්නේ අන්ත සූත්‍ර කොටනෙලි වගේම හදනවා. මේ පැත්තේ පරිභෝජන භාණ්ඩ අපි හදනවා. හරි. ඒ නිදිරදා පරිභෝජනක. දැන් ඒතර මේක අපි ගත්තම මේ වගේ අතුල් ලක්ෂක තමයි අනිවාර්යෙන් ඉන්නේ. ඒකට හේතුව අපිට පැහැදිලිව මෙතන කියනවා අපි රටේ දින සම්පත් ඔක්කොම පාවිච්චි කරලා නැහැ කියන එක වාට අවබෝධ වෙන කාරණාවක් ඒතර කියනවා. ඒකට හේතුව ඒකනේ පාවිච්චි කරු නැති ඉඳන් තියෙන්නේ පාවිච්චි කරලා නැති නිසා තමයි පාවිච්චි කරු නැති ඉඳන් තියෙන්නේ පස්සේ පැහැදිලි වෙන්නේ කිව්වා හරි එතන මේ ඉතුරු සම්පත් පාවිච්චි කළා අපි කරන සිදුවීම නිසා මේ රටේ පරිභෝජනයේ ශක්තිමත් ප්‍රයෝගයක් අපිට කියන හරි අපි ඉතුරු සම්පත් ටික පාවිච්චි කළා කරන දේ නිසා මේ රටේ පරිභෝජන ශක්තිමත් වෙන්නේ මේ නිෂ්පාදනය කළ පරිභෝජකයන් දෙනවා කියලා කියන හරි හැබැයි මේකදී අපිට කොහෙවත් කියලා තියෙන පරිභෝජන බාණ්ඩ වල තමයි මොනක් විය යුත්තේ ඒ පොරොවිතිය මොකද පරිභෝජන භාණ්ඩනේ හදනවා කියන්නේ ඒ නිසා පරිභෝජන නිෂ්පාදනය වැඩි වෙනවා අපි ගත්තොත් එන අය නිෂ්පාදනය මොන ගන්න එන්නේ 400ක් ඒ වගේ වෙනවා හරි කියන්නේ මෙතන බැලලා තියෙන්නේ ඉතුරු සම්පත් ටික ඔක්කොම අපි දාලා පරිභෝජන භාණ්ඩ වෙනවා කියන්නේ ඉඩම් පාවිච්චි කරලා ඉඩම් පාවිච්චි කරලා වගා කරලා පරිභෝජන භාණ්ඩ හදනවා ඒ වදා මෙතන සිදුවීම ඒතර මේකෙදි වෙන්නේ ඇත්තරම ඌණ උපයෝජිත සම්පත් ටිකක් ඌණ උපයෝජිත සම්පත් ටිකක් පූර්ණ උපයෝජනයකට යන්නේ ඒ කියන්නේ ඌණ උපයෝජිත කියන්නේ පාවිච්චි කරලා නැහැ මෙන්න මේ ජීවිතාක්ෂි ඉන්නකොට පාවිච්චි කරන මෙල් සම්පත් තියෙනවා විලක්ෂණ යනකොට ඒ සම්පත් ටික අපි පාවිච්චි කරනවා හැබැයි මෙන්න මෙතන මෙහෙම ගියේයි පරිභෝජන භාණ්ඩ වලට මේකේ බලපෑම කියපු නිසා කියන්නේ ඉඩම් පාවිච්චි කරලා වගා කරලා පරිභෝජන ශක්තිමත් කරගත්ත කියලා කියනවා ඒ හේතුව නිසා මෙතන දිගේ නැත්නම් දෙකටම බලලා ගන්න මේ වගේ ලක්ෂ්‍යයක් ප්‍රාර්ථන බලන්න බලපෑ මෙහෙට යනවා හරි මේ අපි ඉගෙන ගත්තා හැබැයි දැන් හරි මේ වගේ ඉගෙන ගත්තේ නැති ළමයි ඉඳලා බලන්න පුළුවන් ඒතකොට නිෂ්පාදනයේ ගැවක්‍ර මූල සිට ඉගෙන ගන්න පුළුවන් දැන් මේ සතියේ දවසේ දැන් ගැට අපි මූලික දරුම හත පන්තිය දානවා හරි හයක් කළා තියෙන හත හෙට කරනවා ඒක නිසා අපිට ඊළඟ සතියේ වැඩනවා වැඩි හැබැයි මේ 25 ඔයගලන්ට පන්ති නැහැ ළමයි 25 වෙනිදා පන්ති නැහැ කියලා ලබන සෙන්සුරාදා හරි ක්‍රිස්මස් දවසේ පන්ති වල නිවාඩු වේදන්ට ඊට පස්සේ තමයි අපි ඉතුරු පන්ති දාන එකම කියන්නේ හරි අපි ඉතුරු වැඩි ඉස්සරහට යමු එනම් මේකේ ප්‍රශ්නය චුට්ටක් බලමු විනාඩිය කිසියම් රටක මේ ප්‍රශ්නේ ලියන්න ඉඩ දෙන්න ඕනේ අලුතෙන් ආපු ළමයි දන්න තියෙන්න ඕනේ ප්‍රශ්නේ ලියන්න ඉඩ දීලා තමයි උත්තර ලියන්නේ කිසියම් රටක භාවිත නොකළ ඉඩම් භාවිත කර වර්තමාන ජනතාවගේ පරිභෝජන ශක්තිමත් කරන ආකාරයේ නිෂ්පාදනය කියාවක් වෙන්නේ භාවිත නොකළ ඉඩම් තියෙනවා කියන්නේ අපි ඇතුල් ලක්ෂයක ළමයි ඉන්නේ හරි ඉතින් ඕක ඇතුල් ලක්ෂයක ඉන්නවා කියන එක අපිට තේරෙනවා මොකද ඔක්කොම පාවිච්චි කරලා නම් වක්‍රේ මත අපි ඉන්නේ හරි හැබැයි අපි පාවිච්චි මේකෙන් අනිවාර්යෙන් ඇතුල් ඉන්නේ කියන්නේ සම්පත් ඌණ උපයෝජනයක අපි ඉන්නේ හැබැයි ඒව පාවිච්චි කරලා අපිට නිෂ්පාදනය වැඩි කරගෙන මේ වගේ වක්‍රේ මතට යන්න පුළුවන් අවස්ථිකිරයක් නැහැ හරි
මේ ඒ වල ඉන්න කොටත් ප්‍රාග්ධන බාණ්ඩ 200ක් හදුවා B වල ඉන්න කොටත් ප්‍රාග්ධන බාණ්ඩ 200ක් හදලා ඒ කියන්නේ ප්‍රාග්ධන බාණ්ඩ වල නිෂ්පාදනයේට කිසිම බලපෑමක් කරන්නේ නැතුව තමයි අපි වාක්‍ය මතර ගියේ මේ තුරු ඉතුරු වෙච්ච සම්පත් ටික පාවිච්චි කිරීමම මෙතන දුන්නේ හරි ඒ නිසා මේ අතරම වෙලා තියෙන්නේ ඌණු ප්‍රයෝජනයක් වෙච්ච සම්පත් ටික පාවිච්චි කරලා ආවස්තික පිළිවෙකින් තොරව නිවුම් වැඩි කරගන්න හරි අපි වාක්‍ය අඳුම ඉස්සල වාක්‍ය අඳුම පිටවස් පැහැදිලි කිරීම කරමු වාක්‍ය අඳුම හරි අපි ලියමු පිළිතුරක් ලියන්න මෙහිදී භාවිතා නොකළ ඉඩම්
අපිට පැහැදිලිව කියනවා පාවිච්චි කරන්න නැති ඉඩම් පාවිච්චි කරන්න. මෙහිදී භාවිතා නොකළ ඉඩම් මෙහිදී භාවිතයේ නැත් අපි ගත්තොත් භාවිතා නොකළ ඉඩම් මෙහිදී භාවිතා නොකළ ඉඩම් භාවිතා නොකළ ඉඩම් භාවිතයට ගැනීම හේතු වෙන්නේ කියන්නේ පාවිච්චි කරන්න නැතුව තිබ්බේ පාවිච්චි කරන්න පටන් අරගෙන. හරි මෙහිදී භාවිතා නොකළ ඉඩම් භාවිතයට ගැනීම හේතුවෙන් ඌණ උපයෝජිත සම්පත් හරි මෙහිදී භාවිතා නොකළ ඉඩම් භාවිතයට යොදා ගැනීම හේතුවෙන් ඌණ උපයෝජි සම්පත් පූර්ණ උපයෝජනය දක්වා ඌණ උපයෝජි සම්පත් පූර්ණ උපයෝජි දයන ඔක්කොම පාවිච්චි කරන පූර්ණ උපයෝජන හරි ඌණ උපයෝජි සම්පත් පූර්ණ උපයෝජන දක්වා රැගෙන විත් ඇත එනම් එහිදී භාවිතා නොකළ ඉඩම් භාවිතා කර එනම් මෙහිදී භාවිතා නොකළ ඇඟි කතාව කියනවා මේක කියන්න ඕනේ එනම් මෙහිදී භාවිතා නොකළ ඉඩම් භාවිතා කර එනම් මෙහිදී භාවිතා නොකළ ඉඩම් භාවිතා කර නිෂ්පාදනය ශක්තිමත් කිරීමෙන් ශක්තිමත් කිරීමෙන් පාරිභෝගිකයාගේ පරිභෝජනය ශක්තිමත් කර ඇත. පාරිභෝගිකයාගේ පරිභෝජනය ශක්තිමත් කර ඇත. එබැවින් පාරිභෝගික පරිභෝජන ශක්තිමත් කර ඇත. එබැවින් කිසිදු ආවස්තික පිරිවැයකින් තොරව අර අපි කියන එබැවින් කිසිදු ආවස්තික පිරිවැයකින් තොරව නිමෝම වැඩි කර ගැනීමේ අවස්ථාව කියන අවස්ථිරක් නැහැ කැපකිරීමක් නැහැ ඒ ස්ත්‍රී බීදක් වලකට ප්‍රාප්තර බලන්න 200 ඒවලත් තියෙයි බීවලත් 200 කිසිදු ආවස්තික පිරිවැයකින් තොරව නිමෝම වැඩි කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. අවස්ති පිරක් නැතුව ඒගොල්ලන් නිමෝම වැඩි කරගන්න පුළුවන් වෙලා ඇත. අපිට එබැවින් කිසිදු අවස්ති පිරයෙන් තොරව නිමෝම වැඩි කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. අපි කියන අවස්ති පිරක් නැතුව කැපකිරීමක් නැතුව නිමෝම වැඩි කරගන්න අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඔබ තමා සිටින්න හරි ඔය විතර එක වාර පැහැදිලි කිය. හරි කිසිදු අවස්ති පිරක් නැතුව අපි නිමෝම වැඩි කරගත්තේ කොහොමද? ඉතුරු වෙච්ච සම්පත් ටික පාවිච්චි කරලා හරි කියන ඉතුරු සම්පත් තියෙන නිසා තමයි අපි මේ වගේ අතුරුද ලක්ෂ්‍යක හිටියේ. ඒ ලක්ෂ්‍ය ඉක්නෝ කියලා කියන්නේ සම්පත් ඉතුරු විමුණු ප්‍රයෝජනක් කියලා තිබ්බේ. හැබැයි සම්පත් පාවිච්චි කළා අපි අපේ නිෂ්පාදනයේ වැඩි කරගත්තා. හරිද? මම හිතනවා මේ තියෙන එක පැහැදිලි. අහපු ප්‍රශ්නේ පැහැදිලි කියලා. දැන් ඉතින් මේවා හොඳට පාඩම් කරා. හරි. මේ හොඳට පාඩම් කරන්න කර අද දවසේ අපි ප්‍රධාන ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. ඒ ප්‍රශ්න දෙකම හොඳට පාඩම් කරලා ඉවර කරා. හරි දැන් මම අද අලුත් තව ප්‍රශ්නයක් පටන් ගන්නෙ නැහැ. හරි මොකද ටිකක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද කතා කරන්න. ඒකට සාමාන්‍ය පැය භාගයක් විනාඩි 40ක් විතර යන ප්‍රශ්නයක්. ඒක නිසා අපි මේ ප්‍රශ්න දෙකෙන් අද වැඩි ටික ඉවර කරමු. හරි ඒතරවට හොඳ ප්‍රශ්න දෙකක් අද කරේ. ඒ ප්‍රශ්න දෙකම නැවත හොඳට බලන්න. හරි වීඩියෝ එක දැම්මට පස්සේ වීඩියෝ එකත් ආයි බලන්න. එහෙන් බලලා මේ කොටස් වල අඩුපාඩු හදාගන්න. ඊට පස්සේ හෙට උදේ ඉරිදා හරි ඔන්ලයින් ඉරිදා හරි ඉරිදා උදේ 8:00 10:00 අපේ ඉල්ලුම සැපුම්පන් තියෙනවා හරි ඊට පස්සේ